ഉണ്ടാക്കുക, ഗണിതയെ പാഠമിട്ട് തന്നെ സുധാനം പിന്നെ അത് ദിവസം കവിതത് അത് ദിവസം ദുനിയ കവിത. ഓ ജൂണി ඒක මම ගෲප් එකට දාන්නේ. හරි. අද දවස කවදද? දැන් මේ පාඩම් පටන් ගත්තා. ගණිතේ පාඩම් පටන් ගත්තා. අද දවස කවදද කියලා මම අහන්නේ. බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා. අද දවස මං අහන්නේ දවස. එතකොට දවස බ්‍රහස්පති. සතිය පටන් ගන්නේ මොන දවසේද? සතිය පටන් ගන්නේ සඳුදා. මාසය මොකක්ද? ජනවාරි. දෙසැම්බර්. අලුත්ම පිටුවක අලුත් මාතෘකාවක් දන්නේ කාලය. දේවල් ඇහෙන්නේ නැද්ද? හයිඩ් මේ වගේ පැහැදිලි. මේ වගේ තීරු ටිකක් අපි ඒ වහින හින්දා පැහැදිලි නැහැ. ගණිතය තීරු හත ඇඳගත්තද? හරි සර්. තීරු හතක් තියෙනවා.
හරි දැන් ගේම් එකක් කරන්න යන්නේ. අටක්ද සහක්ද? 5 2 3 4 5 6 7 8ක් තියෙනවා. තීරු 7ක් තියෙනවා. හොඳයි දැන් මම සතියේ දවස් ටික තනින් තනින් කියන්නේ. මම කියන්නේ තනින් තනින්. ඔයාලා නිවැරදි තීරුවට දාන්න ඕන. ඒ කියන්නේ ලියන්න ඕන. නිවැරදි තීරුවේ ලියන්න ඕන. මම දන්නේ කීවෙනි දවසට මම කියන්නේ කියලා. හැබැයි ඔයාලා ඒක හරියටම හොඳයි ඔන්න මම පළවෙනි එක කියනවා. සිකුරාදා සිකුරාදා. ඔයාලා නිවැරදි තීරුවේ ලියන්න සිකුරාදා. එකේද දෙකේද තුනේද හතරේද සතියේ දවස් හත පිළිවෙලට පුතේ එක ඔයාගේ ගැටලුවක් වෙන්න ඕ සිකුරාදා නිවැරදි තීරුවේ කියන එකත් අපිට ඇහෙන්නේ නැහැ. හරි සර්. සිකුරාදා හරි. සඳුදා සඳුදා. හරි සර්. හරි සර්. බදාදා බදාදා. බදාදා හරි සර් ඉරිදා 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 නිවැරදි තීරුවට දාන්න. අඟහරුවාදා අඟහරුවාදා. හරිද? බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා. සෙනසුරාදා සෙනසුරාදා. ඔක්කොම හරි සර්. රයිට් දැන් බලන්න මේ පිළිවෙලට තියනවද කියලා. සඳුදා අඟහරුවාද බදාදා. හරි එහෙනම් අපි ඉස්සරහින් ලියමු. මේ මොනවද සතියේ දවස් හත සතියේ දවස් හත පිළිවෙලට නැත්නම් මකල හදලා ලියන්න.
හොඳයි මෙන්න ඊළඟ ක්‍රියාකාරකම දැන් ඇඳ ගන්න තීරු 12ක කොටුවක් තීරු 12ක් වෙන්න ඕන තීරු කීයක්ද සර් 12ක් තීරු 12ක් හරි සර් හරි සර් ගයි ඒකටත් දැන් කියන්න යන්නේ මේ විදිහටම හැබැයි નિયમિત తీරුවේ දැන් ඔයාල දන්නවනේ නේද අපි මේක ඉගෙනගෙන තියෙන්නේ ඔයාල දන්නවා හැබැයි નિયમિત తీරුවේ සටහන් කරන්න දැන් ඕන හරිද හොඳයි එහෙනම් ලියමු දෙසැම්බර් දෙසැම්බර් ඊළඟට අප්‍රේල් අකුරු මතකද අප්‍රේල් වලට අවුරුදු මාසය නේද හැබැයි ති මේ සැරේ නම් අපිට අවුරුද්ද තිබුණානේ ගියාවුද තිබුණ නැහැ හොඳයි ඊළඟට ගණන් කළා ලියන්න අගෝස්තු විවිධ මාසයේද කියලා හොයාගන්න මුලින්ම ඊට පස්සේ අර තීරුවේ අදාළ අංකයට ලියන්න පුළුවන් ඉස්සලා අතින් ගණන් කරලා බලන්න අගෝස්තු සර් සර් කියන්නේ නැනේ අගෝස්තු ලිව්ව
අගෝස්තු බලන්නවල හරියට ලිව්වද කියලා? අට අටටද ලිව්වේ? මාර්තු මාර්තු ඔක්තෝම්බර් දැන් දෙසැම්බර් පුතා ඔක්තෝම්බර් හොයාගන්න ලේසි. පොලොස්වෙනි මාසෙ පහ දෙසැම්බර් අතර තමයි තියෙන්නේ නේද? හරි බලන්න කොයි හරියට කියලා. පෙබරවාරි පෙබරවාරි කියන්නේ දන්න කොහොමද? ඒතර පෙබරවාරි නෑ නේද? ඒක පෙබරවාරි නෑ. පෙබරවාරි 11 ගිහුවහම අවුස්තු වෙන්නේ. ජූනි මාසය. ජූලි නෙවෙයි හොඳේ, ජූනි. දැන් මේ අපි ඉන්නේ ජූනි මාසෙ නෙවෙයි. මට අනුන් ගණන් හදන්න දන්නේ. ජූනි මැයි මාසෙ අපි පහු කළ මාසෙ නේද? දැන් ජූනි මැයි නොවැම්බර් මාර්තු සැප්තැම්බර් කමන්න ලියන්න. සැප්තැම්බර් දැන් ඇහෙන එක ලියන්න. ඉස්සෙල්ලා කියපේ මටත් මතකද? සැප්තැම්බර් ජූලි ඔක්කොම හරි නේද? පළවෙනි මාසය අමතක වුණා. ජනවාරි. රයිට්. ඒක පළවෙනි මාසය. සර්ට් පෙබරවාරි මාර්තු නෙන්න ඕන. ආව එකක් අඩු රයිට්. අවුරුද්දේ මාස 12 පිළිවෙලින් නේද? මේක හැබැයි අවුරුද්දේ මාස 12 කියලා ඉස්සරහ ලියන්න යන්න එපා. හොඳද?
එහෙම කරන්න එපා ඔයාලට ඉස්සයින් කරන්න තා වැඩක් තියෙනවා ඒ තමයි සිංහල ක්‍රමයට මේක ලියන්න වෙනවා අපිට ඒක සිංහල ක්‍රමයට අපි දැන් ලියා ගනිමු මම ගෙදෙද්දි තා වැඩ ටිකක් දෙන්න හොඳේ ඔව් මේ තීරුව පුළුවන් නම් තව දික් කරන්න හොඳේ මෙහාට දික් කරන්න පුළුවන් සිංහල පොතේද ලියන්න ඕනේ ආ මේක ගණිතයේ පුතේ ओसोन ඇසල මිස්ටිරි දෙවිතු Wap, il, ini kenapa? Doang, ro, ro, lawan. Masalah apa ini? Ini apa koya, ned? Ini kap tapi dah lagi ignore. Mabu. Right, මේක තව දැනගෙන ඉන්න ඕන ඔයාලා පුතේ ඉංග්‍රීසියෙන් කියන විදිය. තේරුණාද? ඉංග්‍රීසි අකුරෙන් ලියන විදියත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. Four, visa. Person, SL, sir, Hari. Hari. Tengon walta, lihat, masa ini dawas dolaha, meme, aurude masa dolaha, pilih walat orang dano. මේ ඕනම විදියකට කියන්න පුළුවන් වෙන්න ඕන ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වෙන්න ඕන සිංහලෙන් කියන්න පුළුවන් වෙන්න ඕන පොය ක්‍රමයට කියන්න පුළුවන් නම් ඒකත් හොඳයි නේද දැන් මේක ඒ ක්‍රමයට දැනගින්න එක තවත් හොඳයි ඒ වගේම සතියේ දවස් හතක් පිළිවෙලට පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒක පුළුවන් වෙන්නම ඕන හොඳද හරි මේ ඒ මාසවල තිබෙන විශේෂත්වයක් ඔයාලා දන්නවනේ දැන් මේ පොය නම් ඔයාලා දන්නව කොහොමද දැන් මෙතන පොය කියලා තියෙන්නේ ඊට පස්සේ තව විශේෂත්වයන් ඒවත් දැනගෙන ඉන්න ඕනේ නේද ඒ ටයිපෝග්‍රෆි තියෙන්නේ මොන මාසෙද වෙසක් තියෙන්නේ මොන මාසෙද නේ විවිධ උත්සව දීපවාලි තිබෙන්නේ මොන මාසෙටද ඊට පස්සේ රාමසාන උත්සවයේ තියෙන්නේ මොන මාසෙකද ඒවත් දැනගෙන ඉන්න ඕනේ. නත්තල් උත්සවයේ තිබෙන්නේ මොන මාසෙකද? හරි. එහෙනම් ඒක හරිනේ. අපි යනගෙන ඊළඟ කොටසට. හොඳයි.
Pohonnya kan muka tuh udah balagan udah. Muka tuh ini nih. Hari ini mah gak ada luar kurus putih. Video yang kebalan nih. Video yang kebalan. Hai, tapi dia mau aku bawa. Saya akan lihat kan? Oh lihat kan non, mati kau eh? Samaanin putih aurut tetap di nanti yakti ya nawan. Tunsiya hatta pahai. Nede. Tapi kalau dana wajib,
දිගට ලියාගෙන යන්න. මේ පැත්තෙත් ලියාගෙන යන්න. ඉක්මන් කරන්න වෙනවා අපිට වෙලා මදි වෙනවා. ජනවාරි මාසෙක දින 31යි පෙබරවාරි 28යි මාර්තු 31යි අප්‍රේල් ඒ 3යි මැයි 31යි ජූනි 3යි ජූලි 31යි හරිද අගෝස්තු වල දාගන්න අගෝස්තු 31යි ඒ 31යි ජූලි 31යි අගෝස්තු 31යි සැප්තැම්බර් 30යි ඔක්තෝබර් 31යි නොවැම්බර් 30යි දෙසැම්බර් 31යි පෙබරවාරි 28යි රවු කරගන්න. පෙබරවාරි රවු කරගන්න. මේ පැත්තේ ලියමු. ඔය ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි ඔන්න දැන් සාමාන්‍ය අවුරුද්දක දින 365යි අධික අවුරුද්දක දින 366යි දැන් මෙතන එකක් වැඩිනේ ඒක කොහෙද වැඩි වෙන්නේ ඒක පුතේ වැඩි වෙන්නේ පෙබරවාරි මාසයේ ඒකම එක රවුම් කරගන්න කිව්වා දැන් සාමාන්‍ය අවුරුද්දක දින 28යි හැබැයි මෙතන 29ක් තියෙනවා අර වැඩි වුණු එක මෙතනින් වැඩි වෙලා තේරුණාද අනිත් ඒවා මේ විදිහම මේ ජනවාරි 31යි මාර්තු 31යි අප්‍රේල් 30යි මැයි 31යි ජූනි 30යි ජූලි 31යි අගෝස්තු 31යි සැප්තැම්බර් 30යි ඔක්තෝබර් 31යි නොවැම්බර් 30යි දෙසැම්බර් 31යි කැලෙන්ඩරයක් අරගෙන බලන්න කැලෙන්ඩරයක් අරන් බලන්න වැරදුනොත් කැලෙන්ඩරයක් අරන් බලන්න දැන් මම මේකෙන් ඔයාලට පැහැදිලි කරන්න හැදුවේ මොකක්ද අධික අවුරුද්දක එක දිනයක් වැඩි වෙනවා ඒක එකතු වෙන්නේ කොහටද පෙබරවාරි මාසෙට පෙබරවාරි මාසෙ මේක ඉතාම වැදගත් හොඳද ඔයාලට පැටලෙනවා මේක ගොඩක් ළමයි පටලවාගෙන ඉන්නේ එනිසා දැන් මෙතනින්ම තේරුම් ගන්න මොකද්ද වෙන්නේ අධික අවුරුද්දකට කියලා. අධික අවුරුද්දක් එන්නේ පුතේ අවුරුදු 4කට වතාවක්. තේරුණාද? අවුරුදු 4කට වතාවක්. එතකොට මේ අවුරුදු 4කට වතාවක් එන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් 2020 අධික අවුරුද්දක්.
මේ අපි පහු කළේ ගිය අවුරුද්ද අද කවුරුද්ද ගිය අවුරුද්ද කැලෙන්ඩර් එකක් අරන් බලන්න ඔයාලා පෙබරවාරි මාසෙට දින කීයක් තියෙනවද කියලා 29 හැබැයි මේ අවුරුද්ද 2021 මේක සාමාන්‍ය අවුරුද්ද නේද දින 28 ලබන අවුරුද්ද සාමාන්‍ය අවුරුද්ද ඊළඟ අවුරුද්ද සාමාන්‍ය අවුරුද්ද 2023 නැවත 2024 දී ඔන්න අද කවුරුද්ද දැන් මේක කාටවත් වෙනස් කරන්න පුළුවන්ද අධික අවුරුද්ද ජනාධිපතිතුමාට පුළුවන්ද අධික අවුරුද්ද මේ අවුරුද්ද නෙවෙයි ඊළඟ අවුරුද්ද කියලා දාන්න බෑ එහෙම බෑ ඒක වෙනස් කරන්න බෑ නේද නිතරම අවුරුදු 4න් 4ට යනවා 2020 2024 2028 2030 නේද පහු වෙච්ච එක 2020 ඊට කලින් තිබුණේ 2016 නේද ඊට කලින් ආ 4 4 අඩු වෙනවා තේරුණාද ඒව වෙනස් කරන්න බෑ කාටවත්. ඒවා අපි හදාගනිපු විදිය දිගටම යනවා. රයිට් දැන් තේරුණාද? දැන් අපිට වෙලා මන්නේ හොඳයි මම ප්‍රශ්නයක් දාන්නම් පුතේ මේකේ මේකේ ප්‍රශ්න ටිකක් වැඩි ආද හොඳද? ඔයාලට මම මේ ප්‍රශ්න ටික දාන්නම් හොඳයි. එහෙනම් අපි අදට පන්තිය අවසන් කරනවා මොනවාරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක බලන්න. නැවත හොඳේ? හොඳයි.